ඒේ තිෙසිකිස්වලත් ආරක්ෂාව වෙන්වෙන් ලයි් මොයි බ සැෂේ තැඩුපෙල් තයක් පමයි. දිවයිට බලපා ඇති අයහපත් කාලගුණන තත්වේ හෙත්වෙන් ප්‍රදශකිහි පයක් මෙලිස චලෙන් යට වී තිබුණ ය එහළ ජලපෝෂක ප්‍රදේශවැලට ලැබෙන අධික වර්ශාපතනය හේතුවෙන් රාචංකන ජලාශයේ ජලමට්ටම හළයාම නිසාවාන්දුරටු හැ මෙ වන විට විෘත කරති බෙනවා අපවාර්තාකරු සඳහන් කේ වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින්ද වන්දුුරටු හතරක් අඩිහටර බගින්ද විවෘර්ත කර ඇති බවයි. මේ හේතුවෙන් අගම ජලාශේයද ජලමට මිහ ගොස් ඇති අතරමජලාශයේ වාන්දුරටු දෙකම අඩිය ගින් විවෘතකීමට පියවරගෙන තිබෙනවා ඉන් තප්පරට ගන අඩිහසේ අටක් ලුන් ඔයට මුදාහැන බැවින් ජලාශයාවට ජනතාවට අවධානින් පසුවන්නේ ජලාශ වාාරවාරි ජනිරයා ඉල්ලා සිටිනවා. එෙන්ම පවතින අධික වර්ශාපනය හේතුවෙන් පරක්ක්‍රම සමුද්‍රය වාන්දොරටු දෙක් ඒරාප්‍රේ අඩිය ැගින් විවෘර්තර තිබෙනවා හත්වෙන් අබන්ග අග මැඩිල්ල ප්‍රදේශන් හරස්කර මහවිල් ගඟට ජලය මුදා හැරීමට පියවරගෙන තිබෙනවා. ඒහේත්තුවෙන් සෝමාවතිය පුදි වැඩවස්සන භික්ෂන් වහන්සේ සහ දළදා පූජාවසඳ අවශ්‍ය වන ආරද්‍රම්වය බෝට්ු සහ ට්‍රක්ට මාර්ගෙන් පුදබිම වෙත ප්‍රහණයකිරීමටයුතු කරන. මේත්‍ර අධි වර්ෂාවත් සමග හැන් කොමඹ ප්‍රධහන මාර්ගේ වටවල පොලසි අස්ත මාර්ගේ කොටසක් පැතිබැ මත් සමඟ ගිලාබෙැසතිබෙන අප ර්තාකරු සඳහන් කළ ඉකුත් වසරේද මෙමස්ථානයම ගිලා බැසීමට ලක්ව පසුව මාර්ග සංවර්ධනනාධිකාරී කාරයාඩේ නිල් හරින් අදාලස්ථනය යතතත්වයට පත් කළ බව. ගිලා බැසීම හේතුවෙන්මස්ථාන රවහන ගමනාගමනේ එක් මන්තීරුවකට සීමකරතිබෙනවා. කෙසේ වෙත් උතුරනැගෙන හෙර සහ උතුර ැද ප්‍රදේශවල පවතිල වැසිතත්වේ තාව කාලි ඩුවීමක් හෙට සහ අනිද්‍යායනදිනව බලාපොරත්තුවිය හකි බව කලගුණ විද්‍යාධ පාර්තමේන්තු පවසනවා. දසන කාන්තිචූ මේ සහිත ලිව අයිෂ් දන්තාලේපය, දත්වල ඇති ප්‍රස්න දහයක් වලකයි.